අපි ලංකා පුරාම ජීවිතේ ලස්සන කරන්නත් ඒ වගේම සුන්දර රටක් නිර්මාණය කිරීමේ අරමුණෙන් අපි රට පුරාම ලංකාවේ ඉන්න තාරුණ්‍ය හොයාගෙන යන ගමනක් විදිහට තමයි අද දවසෙත් මහනුවර දිස්ත්‍රික්කයට අපි ආවේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න මේ රටේ ලස්සනම ඉන්න තරුණ තරුණියන්ව මුණ ගැහිලා විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්නත් ඒ වගේම මේ රට ලස්සන කරන්නත් මේ තියෙන අලුත් තැනට ගොඩ වෙන්න කියන ආරාධනාව කරන්න ආවේ. අපි දන්නවා මේ වෙද්දි ලංකාව ටයිටැනික් නැව වගේ දැවැන්ත අර්බුද රාශියක් ඇතුලේ ගිලෙන නැවක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපේ ගෙවල් ඇතුලේ කුස්සිය ඇතුලේ බෝම්බ පුපුරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම අපේ මේ රට ඇතුලේ මොනවා නැතත් වගා කරලා කුෂ්කර්මාන්තයෙන් යපුණු අපේ ආදරණීය අම්මා තාත්තට අද මහා ලොකුවට හැදුණු වට්ටක්ක ගෙඩිය කැරට් අලය ඉතාමත් ගුණ බිජු ගන්නට පොඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. සත දැවැන්ත ආර්ථික අර්බුද ප්‍රමාණයකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්න දේ තමයි ටයිටැනික් නැව ගිලෙනවා වගේම මේ ආණ්ඩුව දිලෙන් දින අර්බුදයට යන්න පටන් අරගෙන තියෙනවා, ගිලෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගිලෙන්න පටන් ගත්තට පස්සේ සමහර හිටපු මේකේ හිටපු සමහර නායකයෝ දැන් මේකෙන් පණින්න පටන් අරගෙන තියෙනවා. මීට දින කිහිපයකට ඉස්සෙල්ලා විශේෂයෙන්ම සුසිල් ප්‍රේමජයන්ත හිටපු අමාත්‍යවරයා ව ඉල්ලාස් කළ තිබ්බා. ඉතින් ඉල්ලාස් කළ කිව්වට පස්සේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා ඇවිල්ලා මරු කතාවක් කිව්වා අපිට. සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කිව්වා අපි මේ ආණ්ඩුවේ ඉන්නේ බංකුවල, ඒක නිසා මේ අපි තීන්දුව తీරන ගන්න තැන්වල නෑ කියලා. ඒ වගේම අපි දැක්ක දේ තමයි සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා ඊට පස්සේ පොඩි ෂෝ එකකුත් දාලා ත්‍රිවිල් එකකුත් යන එකක් පෙන්නවා. අපි කියනවා ඒගොල්ල හැමදාම හිතන් ඉන්නේ මේ රටේ තරුණ තරුණියෝ, ඒ වගේම මේ රටේ ඉන්න මිනිස්සු හැමතිස්සෙම බත් නෙමේ කන්නේ පුන්නක්කු කියලා. මොකද සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියනවා එයා බංකුවේ තමයි ඉන්නේ, ඒක තමයි ප්‍රශ්නේ කියලා. අපිත් කියනවා ඔව් ඇත්ත. මොකද සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා බංකුවේ ඉන්න තියෙන නිසා තමයි එයාගේ පස්සරි දෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාවගේ බඩ සරි මේ ඇඟ ගැන නෙමේ ප්‍රශ්නේ, එයාගේ පස්සරි දෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාට හදිසි හාන්සි පුටුවක් හම්බුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ආණ්ඩුව ওই විදිහටම ඉන්නවා. ඒක නිසා දැන් ওই ආණ්ඩුවේ දැන් ප්‍රශ්න වෙනුවෙන් කතා කරන මැතිඅමතුරු ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? ඒගොල්ලන්ව බංකුවේ තියලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට හාන්සි පුටු දීලා නැහැ. ඒක නිසා ඔය කතා කරන එක්කෙනෙක්වත් මේ රටේ ජනතාව, මේ ගොවි ජනතාව, මේ රටේ තරුණ තරුණයන්ගේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. තමන්ට පුද්ගලිකව මේකේ හාන්සි පුටුවක් දීලා නැහැ. ඒක නිසා හාන්සි පුටුවක් ඉල්ල ගැනීම අරගලේ තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා අවුරුදු ගණනාවක් ඇතුලේ මේ රටේ තරුණ පරම්පරාව අලුත් දිශාවකට පරිවර්තනය වෙන්න පටන් ගන්න තියෙනවා. අලුත් පැතිකඩ පැතිලේ හිතන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි සමාජවාදී තරුණ සංගම විදිහට JVP youth එක විදිහට අපි රට පුරා ඇවිදිමින් මේ රටට ආදරය කරන ජීවිතේ ලස්සන කරන තරුණ තරුණයන්ට අපි ආරාධනා කරනවා එන්න ඔබ ඔබේ කොටස කරන්න, මේ රට ඔබේ දෑතින් අපේ දෑතින් ලස්සන කරන කාලය ඇවිල්ලා කියනවා කියන එක තමයි අපි ආරාධනා කරන්නේ. සියලු දෙනාට අපි ආරාධනා කරනවා අපිත් එක්ක අත්වල් බැඳ ගන්න, ඔබ ඔබේ කොටස කරන්න, අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයත් මේ රටත් ලස්සන කරන්න අපිට පුළුවන් කියන පණිවිඩයක් දෙනවා.